දැන් මේ යන්ත්‍රයේ අපිට ලැබෙන ප්‍රයෝජන හතරක් කොලේ තියෙනවා. තව හතරක් තියෙනවා අපි හොයාගත්තේ ඒවා. හරි? ඒ හතර තමයි වාරිලියා ඒ හතරොත් කීපයක් ඔයා දන්නවා. සවඩ ඕන ලියා ගන්න පුළුවන්. හරි? ඒ නිසා පොකටක් කොලයක් තියාගත්තට කමක් නැහැ. නමුත් පළවෙනි හතර ඔයා දන්නවා. පළවෙනි හතරෙන් ඒ කියන්නේ පළවෙනික තමයි දැන් මම ඒක මම දීපු කොලේ තියෙනවා. ඒක වාසනාව සහ ධනෙ ලැබෙනවා. වාසනාව ඒ කියන්නේ ඔයාට මේ යන්ත්‍රයේ තියන්න පුළුවන් ඔයාගේ ගෙදර පූජාසනේ හෝ ව්‍යාපාරේ ව්‍යාපාරික ස්ථානයේ. ඒතර වෙනදාට වඩා ඔයාගේ ජීවිතේ ටිකක් හොඳ වෙනවා. ඔයාලා විශේෂයෙන් හොඳ අදහස් එනවා. අයිඩියාස් එනවා. දැන් සමහර අය හිතනවා යන්ත්‍රයේ තිබ්බකම කෝටි ගණන් සල්ලි කියලා. එහෙම කාටවත් වෙන්නේ නැහැ. බොහෝ විට වෙන්නේ නව අවස්ථා උදා වෙනවා. ඔයා දැනගන්න ඕනේ අවස්ථාවේ ප්‍රයෝජනය ගන්න. කිසිම গুপ্ত ක්‍රමයක් නැහැ. ඒක කරලා ඇස් වහගෙන ඉන්නකොට සල්ලි හම්බෙනවා. හරි? එහෙම කිසිම গুপ্ত ක්‍රමයක් නැහැ. ඔය මන් දැකලා තියෙනවා YouTube වල දාලා තියෙනවා මේ මන්ත්‍රයේ අද රෑ ඇහුවොත් හෙට උදේ වෙනකොට කෝටියක් හම්බ වෙනවා. හරි? ඒ YouTube වල views වැඩි කර ගන්න දාන පට්ටබල් පොරු. ඒ දාන මාංශයට සල්ලි නැහැ. ඒ නිසා තමයි මුලවතර ඒ වගේ බොරු දදා ඒව බලන්න බෑ. බොහෝ විට වෙන්නේ අවස්ථා උදා වෙනවා. සා අලුත් ideas ලැබෙනවා. අපි දැනගන්න ඕනේ ලැබෙන ideas ලියලා ඒ අවස්ථා වලින් ගන්න. අංක දෙක තමයි අධ්‍යාපනයේ උදව් ලැබෙනවානේ. හරි ඉතින් ඒක ඔයගොල්ලෝ දන්නවනේ. ඒතර අධ්‍යාපනයට උදව් ගන්න නම් මේ යන්ත්‍රේ කොතනද තියන්න ඕනේ? පාඩම් කරන මේසෙ උඩ. හරි? ඒතර පූජාසනෙ නෙමෙයි. ආ පාඩම් කරන මේසෙ උඩ. ඒ නිසා දැන් යන්ත්‍ර දෙකක් විතර ගන්න එක ප්‍රයෝජනවත්. එකක් පූජාසනෙ තියෙනවා. අනික එක වාට පාඩම් කරන මේසෙ උඩ තියන්න පුළුවන්. ඔය පොත් උඩ තියන්න පුළුවන්. ඒතර පාඩම් කරන්න කලින් වා කරන්න ඕනේ යන්ත්‍රේ අතට අරගෙන වා ගණදෙවියන්ට කියන්න ඕනේ ගණදෙවියනි අද මම මේ පොත පාඩම් කරන්න යන්නේ ඒක අද මම මේ මේ පොතේ ගණන් හදන්න යන්නේ ඒ ටික මට හොඳට කරගන්න ලැබෙන්නේ කියලා වා උදව් ඉල්ලන හැම වෙලෙම ගණදෙවියන්ගේ උදව් ඉල්ලනකොට ගණදෙවියන්ගේ කෙටි මූල් මන්ත්‍රයේ තුන් සැරයක් කියන ඕම් ශ්‍රී ගණේෂාය නමහ කියලා තුන් සැරයක් කියන සමේ යන්ත්‍රේට අයිති මන්ත්‍රයේ තියෙනවානේ මොකද්ද එහෙනම් වල් දීපු කොලේ දීලා තියෙනවා ඕම් ගම් ගණපතයේ නමහ. ඉතින් ඒ යන්ත්‍රයේ අයිති මන්ත්‍රයේ තුන් සැරයක් කිව්වොත් තවත් හොඳයි. ඕම් ගම් ගණපතයේ නමහ කියලා තුන් සැරයක් ඕ වඩා හොඳ හස් සැරයක් කියන්න පුළුවන්. ඒක කියලා ගණදෙවිය සමග කනෙක්ට් වෙනවා. ඔය හැබැයි ගණදෙවිය මූල් මන්ත්‍රයේ සහ යන්ත්‍රයේ අයිති මන්ත්‍රයේ තුන් සැරයක් හස් සැරයක් කියලා. දෙවිය සමග කනෙක්ට් වෙන්න. හිතෙන් දකින්න දෙවියෝ ඉස්සරහා ඉන්නවා. එල් දෙවියන් කියන දෙවියනි මම දැන් මෙන්න මේ ටික තමයි පාඩම් කරන්න යන්නේ. මේ මේක තමයි ලියන්න යන්නේ. මේ අධ්‍යාපන කටයුත්ත තමයි කරන්න යන්නේ. මට ඒකට උදව් කරන්න කියලා. ඊළඟ එක මොකද්ද? විභාග වලට. විභාග වලට කොහොමද උදව් ගන්න? ඒකත් මේ එකතු වලට දීලා තියෙන කොලේ තියෙනවා. ඒකට ගන්න එක තමයි ඔයා විභාගෙට යන්න කලින් ඔයා යන්ත්‍රේ අතතරන් කියන්න ඕනේ අර විදියටම ගණදෙවියන්ගේ මන්ත්‍ර කියලා ගණදෙවියන් කියන්න ඕනේ මම පාඩම් කරපු සියල්ල මට විභාගයේදී මතක් කරලා දෙන්න. හරි. يعني පාඩම් කරලා යන්න ඕනේ. පාඩම් කරලා නැත්නම් විභාගය කියන්නේ දෙමළ ළමයි ඒකනේ. දෙමළ ළමයි වැඩිපුර විභාග පාස් වෙන හේතුව තමයි ඒකල ගණදෙවියගේ උදව් ඉල්ලලා පාඩම් කරනවා. සාමාන්‍ය වැඩිම මැරිගෙන පාඩම් කරන්නේ දෙමළ අය. පන්තර හතරේ ඉඳලා නිකල් පාඩම් කරන්නේ. හරි. ඒක දෙවියන්ගේ උදව් ඉල්ලලා පාඩම් කරනවා. ඒතකොට දෙවියන් ඇවිල්ලා මොකද කරන්නේ? අපි මතක ශක්තිය හොඳට වැඩි කරලා ටක්කල පාඩම් කරනවා. ඉතින් ඒකයි දෙමළ ළමයි කියන්නේ අම්මේ මම ප්‍රශ්න පත්‍රේ පැයෙන් හදුවානේ. ඔයිද ගණදෙවියෝ කැවිලා හදලා. අනේ වගේ. හරි. ඉතින් ඒ වගේම තමයි විභාගයේදී ඔයාලට මේ යන්ත්‍රය අරගෙන යන්න පුළුවන්. හැබැයි අරගෙන යන එක අත්‍යවශ්‍ය නැහැ. මොකද සමහර විභාග ශාලාවදී චෙක් කරනවලුනේ හැමදේම. එන අරගෙන යන එක අවශ්‍ය නැහැ. ඔයාට ගෙදර තියලා මේ ඉල්ලලා ගෙදර තියලා යන්න. හැබැයි ගෙන යන්න පුළුවන් නම් තවත් හොඳයි. ඒතකොට තව අපිට දැනෙනවා වැඩි. සාමාන්‍ය අපි කියනවා යන්ත්‍රෙත් එක්ක දෙවියෝ ඉන්නවා කියලා. ඒ යන්ත්‍රේ ඒ නිසා තමයි ඉන්දියන් අය කියන්නේ යන්ත්‍රේට දෙවියන්ට විදියට සලකන්න කියලා ගෞරවයෙන් සලකන්න කියලා. හරි. හරි. ඒක තුනක් තියෙනවා. ඒතකොට හතර ඉලක්කේ ජය ගන්න හරි මොකක් හරි ලොකු වැඩකට යනකොට ඔයා දැන් මොකක් හරි ලොකු වැඩකට යනකොට ඔයාට පුළුවන් ගණදෙවිය අර විදියටම යන්ත්‍රය අතටර ගණදෙවියන් සිහි කරලා මන්ත්‍රේ කීප සැරයක් කියලා කියන ගණදෙවිනේ අද මම මේ සමුගත පරිශ්‍රය කරනවා අර වෙලේට යනවා මට ඒක සාර්ථක කරලා දෙන්න මට උදව් කරන්න. එතකොට ඔයාට පුළුවන් යන්ත්‍රය අරගෙනත් යන්න පුළුවන් ගෙදර තියලා යන්න පුළුවන්. හරි. වර්ගිනියන් පුළුවන් අරගෙන සාක්කේ දාගෙනෝ බෑග් එකේ දාගෙන යන්න පුළුවන්. එතන අපි මාසික අසනීප දිනවලදී අපි යන්ත්‍රය අල්ලන්නේ නැහැ. හරි. හැබැයි මනසින් අතට අරන් දෙවියන්ට කියන්න පුළුවන්. හරි. නමුත් අපි සාමාන්‍ය අනිත් දවස්වල ඕන එකකදී පුළුවන් වඩා හොඳයි මස් මාළු කන්නේ නැතුව යන්ත්‍රය ඇල්ලුවා නම්.
ඒසා දැන් ඕනම කෙනෙක් උදේ නැගිටම වෙජිටේරියන්නේ. උදේ නැගිටකම ඔයා වෙජිටේරියන්. හරි. එහෙනම් උදේ නැගිටලා උදේ කෑමට ඔයා බිත්තර හරි කරවල කෑවොත් තමයි වෙජිටේරියන් නොවෙන්නේ. ඉතින් එහෙනම් උදේ කෑම කන වේලාව තියෙනවා. ඒ අතන වේලාව ෂෝට් දෙවියන්ගේ වැඩ කරනවා. ඔය වේලාවද තීෂුල් අල්ලන මැද යන්තර අල්ලන මැද ඒ ඔක්කොම ඒ වෙලාවෙදි කරාම වඩා හොඳයි. ඊපස් උදේ කෑම කෑවට පස්සේ ආ යන්තරය අල්ලන්න එපා. හැබැයි වඩ හැන්ඩ්බැග් එක දාගෙන දාගෙන ඉන්නවනේ ගෙනියන්න පුළුවන්. ඔය හතර තමයි මේ යන්ත්‍රයේ ජාත්‍යන්තරය යන්ත්‍රය පිටර රටවල් වල උගන්වනවා. ඔය හතර තමයි උගන්වන්නේ. ඒතර අපි හොයාගත්තේ ඒවා තමයි මොකද්ද? අපි මෙතන යන්ත්‍රයේ මතුරනකොට සයිකික් පණිවිඩ ආවා. රැට නිදා ගන්නකොට කොට්ටියට දාන්න කියලා. හරි ඒකල ගණන මේ යන්ත්‍රයේ අතට අරන් ගණ දෙවියන් කියන්න මගේ සෞඛ්‍ය කටලුව. වඩා හොඳයි ඒතර ගණ දෙවියන්ගේ සෞඛ්‍ය මන්ත්‍රයේ හස්සලයක් විතර කියන්න පුළුවන්. ඕම් අනමයාය නමහ. හරි ඒ සෞඛ්‍ය මන්ත්‍රය ඔක්කොම දාලා තියෙනවා මේ පොතේ. ගන්ධවියන්ගේ මන්ත්‍ර පොතේ සෞඛ්‍ය මන්ත්‍රය ගැන ඔක්කොම උගන්වලා තියෙනවා. හරි මේ පොත ෆෙන්ෂි මන්ත්‍රස්ථානවල ගන්න පුළුවන් 490 ඉන්නේ. ඒතර වා යන්ත්‍රය අතට නම් ගන්ධවියන්ගේ සෞඛ්‍ය මන්ත්‍රයේ හස්සරයක් කියලා වා කියන්නේ ගන්ධවියන් මට මෙහෙම අසනීපයක් තියෙනවා. අනේ ඒක මට සුව කරලා දෙන්න. ඒක සුව වීම වේගවත් කරලා දෙන්න කියලා වා කොට්ටේ අතට හෝ කොට්ටුරේ ඇතුළට දාලා ඔය නිදාගන්න. නිර්මාංශකලා තියෙන අවශ්‍ය නැහැ. හැබැයි ප්‍රශ්න මේමයි. ඔයා රෑ යන්ත්‍රේ අතට ගන්නකොට ඔයා සමග දවල් රෑට මස් මාළු කාලා ඉන්න පුළුවන්. එහෙමනම් වඩා හොඳයි මේක උදේ කරන එක මේක. උදේම කොට්ටේට දාන්න පුළුවන්නේ. ඒක උදේ වා නිර්මාංශ වෙලා ඉන්න වෙලාවේ උදේ කෑමට කලින් කොට්ටේට දාලා කරන්න පුළුවන්. හැබැයි නිර්මාංශ කෙනෙක් නේ. සර් දැන් හදිසිම අවස්ථාවකදී අපි හිතමු මස් මාළු කාලා ඉන්නේ. ඒත් මට නම් මොකද මට මම දැකපු දෙයක් තමයි මස් මාළු කෑමට පස්සේ කොච්චර අත හේතුවත් අතේ සුවඳ තියෙනවා. එහෙනම් මම ආසනේ ඊට පස්සේ අල්ලන්න මට හිතෙන්නේ නැහැ කොහොමද. නමුත් හදිසියේ මම ආසනේ ඉපලා මම දැන් යන්ත්‍රයේ මනසින් කරා. මනසින් කරා. මනසින්වත් අපිට තියන්න පුළුවන් නේද? එහෙම කරා. මෙහෙම දැන් ගොඩක් අය මම දැකලා තියෙනවා යන්ත්‍ර දෙකක් තියෙනවා දැන් ගොඩක් අය. ඒකල එපේ යන්ත්‍රය කොට්ටියට දිගටම තියලා තියෙනවා. මේක ඇනේ කියලා හිතේනවා නම් හැබැයි මෙහෙම පොට්ට යටනේ ඇනේ කියලා හිතේනවා නම් මොකක්ද කවර එක දාන්නත් පුළුවන් හරි මොකක් හරි එහෙම දාලා තියන්නත් පුළුවන් එහෙම දෙකක්ම තිබ්බනම් හරි දෙකටම පොට්ට යට තියලා තියෙනවා හරි හා දැන් එතකොට ඒකෙන් අදහස් වෙන්නේ පහුවදා උදේ සම්පූර්ණයෙන්ම ලෙඩේ සමීප වෙනවා කියලා හරි එහෙම මැජික් බලන්න මොකද ලෙඩ එන්නේ කර්ණය අනුවනේ පෙර භවයන්වල අපි කරපු දේවල් යනමුත් යම් ප්‍රමාණයක සුවපත් වීමක් එනවා හැබැයි සනීප කරන්න පුළුවන් ලෙඩක් ගන්න දෙවියෙක් සනීප කරනවා. ඒකෙන් සමහරව පහුව දාම ඒකට ලොකු ගුණයක් හම්බෙලා තියෙනවා. සමහර අය ටික අඩු වෙගෙන යනවා. දැන් මෙතන ඉන්න ඒ සම්බන්ධ අධ්‍යක්ෂින් තියෙනවා අනේ කියන්න මේක හරි වැදගත්. ඒ වෙලාවෙදි කියන්න. හරි. ඒක තමයි අපි හොයාගත්තේ පස්වෙනි එක. ඒතර හයවෙනි එක තමයි අපි හොයාගත්තේ ඒක. සෝරි පස්වෙනි එක. අර දෙවිය අර කොට්ටයට දානවා කියලා කියපු එක මෙතන අපි යන්ත්‍රණය මතුරනකොට ආපු සයිකික් පණිවිඩා. මට විතරක් මේ කීප දෙනෙකුට කණිවිඩාව කොට්ටයට දාන්න කියලා. ඊට පස්සේ අපි ඒක ප්‍රසිද්ධ කරා. කරාට පස්සේ ගොඩක් අය කිව්වේ මම මගේ අම්මගේ කොට්ටයට දැම්මා. අම්මගේ දැන් මෙහෙම ලෙඩ අඩු වෙලා මම අද තව යන්ත්‍රයක් ගන්නවා. මොකද ගොඩක් අය යන්ත්‍ර දෙක තුන ගත්තානේ. ඔය හේතුවින්දම. හරි. ඊළඟ එක තමයි නීතිමය ගැටලුවක් ආවොත් පොලිස් ප්‍රශ්නයක් හරි මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් Taman සාධාරණ පැත්තේ නะ එමනම් විතරක් ඔයාට මේක අතනර අර විදිහම ගණ දෙවියන් කියන්න පුළුවන්. මට මේ අසාධාරණයක් වුණා මට මෙහෙම වුණා කියලා ඔයා නීතිමය ප්‍රශ්න කියන්න පුළුවන්. හරි. ඊළඟ එක තමයි දුෂ්කර පුද්ගලයෙක්ව හම්බ වෙන්න යන්න වුණා. දුෂ්කර පුද්ගලයෙක් ඕ ඉතා දුෂ්කර අවස්ථාවක්. ඒ ගැන අධ්‍යක්ෂින් තීරණය මට කියන්න පස්සේ ආ දුෂ්කර අමාරුකාර පුද්ගලයෙක්ව හම්බ වෙලා වැඩක් කරගන්න වුණා. අපිට යන්ත්‍රේ අතට අරගෙන අපිට ඒක කියන්න පුළුවන් ගණ දෙවියන් අර විදියටම මුල් මන්ත්‍රය කියලා ගණ දෙවියන් මේ යන්ත්‍රේ මන්ත්‍රී කීපසරය කියලා ගණ දෙවියන් මේක කියලා ඒ පුද්ගලයා ගොඩාක් අමාරු කාර්යයක් නම් අපිට පුළුවන් යන්ත්‍රේ අරගෙන යන්න අපි ළඟම තියාගන්න මොකද වෙන්නේ මේ පුද්ගලයා යක්ෙක් වගේ පුද්ගලයෙක් නම් එහෙනම් අපි යන්ත්‍රේ අතේ තියාගෙන යන්ත්‍රේ කතා කරනවා යන්ත්‍රේ අතේ තියාගෙන කතා කරන්න පුළුවන් මොකද මේ කොච්චර බලවත්ද කියලා යන්ත්‍රේ අතේ තියාගෙන කතා කරන්න ලේන්සුව කොතලා
ඔව් අනික අර පේනවා මේක ලේන්සුව ගොතලා අතේ තියාගෙන කතා කරනවා ඒක හොඳ අදහසක් ලේන්සුවනේ අතේ තියෙන්නේ එහෙම කතා කරනවා හැබැයි මම මුලින් දැනද විදිහට කියලා යන්න ඕනේ ආ කියලා යන්න ඕනේ මන්තර කියලා කනෙක්ට් වෙලා යන්න ඕනේ අද මම අරය අද මම මෙහෙම කතා කරන්න යන්නේ ඔබ හන්සේ මාත් එක්ක ඉන්න හේතුව මේ යන්ත්‍රෙත් එක්ක දෙවියෝ ඉන්නවා අනවා තේරුම් ගන්න ඕනේ ආ යන්ත්‍රෙත් එක්ක දෙවියෝ ඉන්නවා ඒක තමයි අපි හොයාගත්ත හා ඊට පස්සේ හතක් දැන් හොයාගත්තා අටවෙනි එකත් හොයාගත්තනේ මතකද ඒක මේ පන්ති වලට ආපු කෙනා දීෂාන් කියපු කෙනා දීෂාන් එහෙද එනවා කියලා කිව්වා අපි අද ඇවිල්ලා නැහැ නේ හා එයා හොයාගත්ත එක මොකද එයා දැන් උගල දන්නවා හරි ඒක ෂෝක් රහසක් හරි දැන් උගල දන්නවා ගණේෂ අෂ්ටකය මේක හිතා බල සම්පන්න ගාතාවට මේක කොච්චර ගාතාව බල සම්පන්නද කියන මේක නිතර කිව්වොත් මරණ දඩුවමෙන් පවා නිදහස් වෙනවා කියලා කියනවා. ඒ ඉස්සර කාලේ රජ කාලේ රජතුමා මරණ දඩුවම දුන්නම ජනදෙවියන්ගේ බැතිමතෙක් නම් එයා මේ ගාතාව කියනවා. කිව්වම මරණ දඩුවමෙන් නිදහස් කරනවා. හරි? හරි. හැබැයි ඒක කියන්න ඕනේ විදිය දාලා තියෙනවා මේක. දැන් මේකේ තව එක ක්‍රමයක් තමයි අපි ජනදෙවියන්ට කියනවා මට අමාරු විෂය. ඔව් මට ඉගෙන ගන්න අවශ්‍ය විෂය. ඔයාට දවස් ටිකක් අල්ප ගන්න අපි දැන් ඉස්කෝලේ ගිහලා ඉවරයි තමයි. නැවතු ඔයාට මොන හරි ශාස්ත්‍රයක් ගැන නව දැනුමක් ගන්න ඕනේ. මොන තරම් තියෙනවද? මොන හරි භාෂාවක්, එක්ක කම්පියුටර් ගැන, එක්ක Facebook marketing ඉගෙන ගන්න ඕන නම්, එක්ක ටැරෝ ඉගෙන ගන්න ඕන සාර්ථක. ඔයා කරන්න ඕනේ දේ තමයි ගණදෙවියන් හොඳට වැඳලා, ඔයා ගණදෙවියන් කියන මට මේ විෂය හොඳට ඉගෙන ගන්න ඕනේ. ඒ මම මේ ගාථාව හැමදාම කියනවා කියලා කියනවා. එතන මොකද පැරණි පොතේ තියෙනවා අමාරු විෂය අපි ගණදෙවියන්ට කියලා මේ කාතාව මේ දින 147ක් කිව්වොත් දින 147ක් කියනවා දැන් මේ පොතත් එක්ක ඔයාලා දී එකයි මම හැමදේම හදලා තියෙන්නේ මේ දින 147 මාක් කරන්න කොලේකුත් දුන්නා වා මේකේ මාක් කරන්න එපා මේක ෆොටෝකෝපි කරන්න ෆොටෝකෝපි කරලා ඒකේ මාක් කරගෙන යන්න එතන හැමදාම ගණදෙවියන් කියන ගණදෙවියන් මට අර විශේෂ ලේසි කරලා දෙන්න කියලා ඔයා මේ ගාථාව කියනද ගාථාව කියන්නේ විනාඩිය දෙකයිනේ එතකොට මේ පැරණි පොතේ සඳහන් වෙනවා 147 වෙනි දවසේදී ඒ විශේෂ අපිට හොඳටම ලේසි වෙනවා කියලා ඉතින් මම දන්න ගොඩක් අය හිටියක් ගණන් විද්‍යාව ලේසි කරගත්තා හැබැයි දින 147ක් යනවා මාස 5ක් විතර යනවා ඉතින් කමක් නැහැ දවසක විනාඩිය දෙකයිනේ එතන හොයාගත්ත දේ මොකද්ද දීෂානි ගීෂාණිගේ දුවට අමාරු විෂයක් තිබිලා එයා එක සති දෙකෙන් ලේසි කරගත්තා කොහමද එයා මේක කිව්වේ යන්ත්‍රේ අතේ තියාගෙන කොහොමද කොච්චර වටිනානේ කෙලිදරවක් කිරුණාද කියලා කොඩිනු කිව්වත් ඉස්කෝලේ ටීචර් ඇහුවලු කොහොමද මෙයාගේ ලකුණු වැඩි වුනේ කියලා ටීචර්ගත් ප්‍රශ්නයක් වුණාලු ඒක එච්චරම වැඩිපුර ලකුණු ගත්තේ ඒක තෝ ළමයා යන්ත්‍රේ අතේ තියාගෙන තමයි කියලා තියෙන්නේ. දෝ හිතන්නේ කොච්චර වටිනවද කියලා සතිය කියන දවස් 14යි. දවස් 14යි. ආ හරි කමනේ අපි මාසයක් වතිනකෝ. හරි ඒක කොච්චර ෂෝක්ද අපිට මාසයෙන් හරි මේ මාස පහෙන් වෙන්නේ ඒක මාසයෙන් හරි මුලක් කොච්චර ෂෝක්ද. එයාට සතිය දෙකෙන්ම නේද? මොකද එයා හොඳ ගණදෙවියන්ගේ බැතිම දෙක. මොකද ළමයා ගණදෙවියන් ආදරේ. ඉතින් අනේ ඉතින් ඒකත් මෙතනින් වැදගත්තා. එයා ගණදෙවියන් ආදරේ කෙනෙක් වෙන්නත් ඕනේ. ඒකයි මේ අත්දැකීම් වැතිමතුන් විතරයි. ඒක සමහරව මේක අහපු ගම හා ගන්න දෙන්න පුළුවන් සති දෙකෙන්. කොහොමද ටකල ෆිල්ම් එකක් දෙන්න ටකල ෆිල්ම් එකක් දෙන්න. හොඳද? ටකල පොත දෙන්න පොත යන්ත වේද? ඒගොල්ලම ෂුව නැහැ. ඒගොල්ලෝ වඳින්නේ යන්නේ අර වාසිය ගන්න. හරි. ඉතින් ඒගොල්ලෝ එකපාරම ගන්න දෙන්නේ වැතිමතේ බිහි වුණා. හරි. විශේෂ කරගන්නේ ඔන්න දැන් ෆිල්ම් එකක් ගත්තා මේක දින දැන් වඳින්නේ අරගෙන. මම නෑ නෝ වැරද්ද කියනවා නෙවෙයි. නමුත් ඒ ළමයා අතන ගණදෙවියන් ආදරේ කෙනෙක්. ඒක අම්මා වඳිනකොට ළමයාත් හොඳට ඇවිල්ලා වඳින කෙනෙක්. ඒ නිසා ළමයා ගණදෙවියන් වඳින ළමෙක් නම් තමයි වඩා හොඳ. එහෙම නැත්නම් යන්ත්‍රයේ දීලා වැඳපන් මේකට. එහෙම කියන එක එච්චර සාර්ථකයි. වැඳපන් අන්න අර සති දෙකේ ළමෙක් ඉල්ල. විශේෂ ලේසි කරේ. උඹත් වැඳපන්. ඒක එච්චර සාර්ථක වෙන්නේ නැහැ. ගණදෙවියන් අපේ පපුව තේරෙනවා. ඉතින් ඒකයි මේ දේව රහස් හැමෝටම නෙමෙයි යා. ඒ දෙවියන් සම දෙවියන්ට ඇත්තටම ආදරයයි තමයි වැඩ කරන්නේ. ඔබ දෙවියෝ දන්නවා ආර්යයන් විභාගයෙන් පස්සේ ආයෙ වඳින්නේ නැහැ කියලා දන්නවා. වැඩේ කරගන්න විතරයි කියලා දන්නවා. නෝ අපි එහෙම නෙමෙයි. අපේ හරි. ඉතින් ඒ නිසා ඒක තමයි එතකොට අටවෙනි සොයා ගැනීම.
එතකොට මම තේරුම් ගත්ත එක තමයි මොකද එකින් තේරෙන්නේ ඕනෑම ගාථාවක් කියනකොට ඔයා මේ යන්ත්‍රය අතේ තියාගෙන කියනවා. එතකොට මේ ගාථාවෙන් ලැබෙන ප්‍රතිඵල තව වැඩිපුර ලැබෙනවා. ඒක මම කිව්වේ මේ යන්ත්‍රයේ මේ රටාවක් තියෙනවනේ. ඒක මීට අවුරුදු දහස් ගාණකට කලින් ඉසිවරු හරි ඒ හිතපු මන්ත්‍රාචාර්යවරු හොයාගත්ත එකක් නේ මේක. මේ යන්ත්‍රේ නේද ඒ රටාව තුලින් ඒ කියන්නේ මේක යම්කිසි බලයක් හැදෙනවා. ඒ බලය තුලින් ඒ දෙවියන් උදව් කරන්න ලීසි. මේ යන්ත්‍රේ තියෙන කෙනාට. ඒක මම කිව්වේ ඕන සාක්ෂි දරන්න කියලා. මේ යන්ත්‍රේ කියන්නේ